සිරිතටම ආයිබුවන් ශ්‍රී ලංකන් චැනල් එකට මම ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම ගෙන ඉලස්ට්‍රේටර් පාඩම තමයි බ්‍රෂ් ටූල් එක හසුරුවමු. ඉතින් බ්‍රෂ් ටූල් එක තියෙන්නේ ටූල් පැලට් එකේ මෙන්න මේ හරියේ මෙන්න මේ බ්‍රෂ් සලකුණින් තමයි තියෙන්නේ. අපිට ඒක එකපාරක් ක්ලික් කරාම අපිට පේනවා ස්ක්‍රීන් එකේ අපේ අර කර්සර් එක යන දුවන එකේ බ්‍රෂ් එකයි පොඩි තරුවකුයි තියෙනවා. ඉතින් එහෙනම් අපේ බ්‍රෂ් ටූල් එක දැන් අපි සිලෙක්ට් කරගෙන තියෙන්නේ. ඉතින් අපි මෙහෙම වන් පැත්තේ මවුස් බටන් එක ඔබාගෙන කැමති පැත්තකට ඇදගෙන යනකොට මේ බ්‍රෂ් ටූල් එක ඇඳෙන්න ගන්නවා. ඉතින් මෙන්න මේ බ්‍රෂ් ටූල් එකේ අපිට මේ චූටි ඉඩකින් තමයි පේන්නේ. මේකේ සයිස් එක ලොකු කරගන්න ඕන නම් ඔයාලට පේනවා මෙන්න මේ උඩ තියෙනවා 1PT කියලා. ඉතින් මේ ස්ට්‍රොක් කියන එකේ තියෙනවා 1PT. ඔයාලට එතනින් දෙන්න පුළුවන් සයිස් එක 3PT 7PT. ඉතින් කැමති එකක් දෙන්න පුළුවන්. එන්න එන්න ලොකු වෙනවා. මේ උඩට යන උඩට යන අඩු වෙනවා. ඉතින් මෙහෙම ලොකු එකක් ඇඳගන්න පුළුවන්. ඉතින් මේ උඩ විතර තියෙන්නේ නෑ, තව තැනක තියෙනවා. ඒ තමයි මේ දකුණු පැත්තේ තියෙනවා. මේ මෙතන පේන්නේ මෙන්න මේ බ්‍රෂස් කියන එකනුත් අපිට ඒකම ගන්න පුළුවන්. ඒකේ අපි සයිස් එක වෙනස් කරගන්න ඕන නම් මේ බ්‍රෂස් කියන එකට පැත්තේ තියෙනවා ස්ට්‍රොක් කියලා. ඒක ක්ලික් කරනවා. එතන පෙන්නනවා 16PT අපි දිලා තියෙනවා. ඉතින් අපිට මේ සයිස් එක තව ටිකක් ලොකු කරගන්න ඕන. අපිට කැමති අඩු කරගන්න හරි වැඩි කරගන්න මෙහෙම එතනිනුත් වෙනස් කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඊට පස්සේ අපිට බලමු දැන් අපි බ්‍රෂ් ටූල් එකේ පාට වෙනස් කරගන්න පුළුවන්ද කියලා. අපි මේ කළු පාටනේ දැන් කරේ. ඇතනම් පුළුවන්. ඒක කරන්න නම් අපිට පුළුවන් මෙන්න මේ උඩ තියෙන මෙන්න මේ හරියේ කළු පාටට අවුට්ලයින් එකක් ගියපු එකක් මේ පේන කොටුවට. ඉතින් අපි එෙන් ඒකේ මේ පැත්තේ තියෙන මේ මේ යටට තියෙන ඊතලය බලනවා. ගියා මෙන්න පාට වගේක් වලට පේනවා. ඔයාලට මෙතන පුළුවන් කැමති පාටක් දෙන්න ග්‍රේඩියන්ට් පාට් තියෙනවා. ඉතින් අපි දෙනවා කහ පාට. කහ පාට දිලා ඇඳගෙන බලමු. අන්න අපි කහ පාටින් ඇඳා. ඉතින් අපිට පුළුවන් නිල් පාටින් අඳින්න. Tamanට කැමති පාටක් මේ හරියට සිලෙක්ට් කරලා දෙන්න පුළුවන්. දැන් ඔයාලට තේරෙන්නේ නැති බ්‍රෂ් එකේ සයිස් එක වෙනස් කරන හැටි, පාට වෙනස් කරන හැටි. ඉතින් දැන් ඔයාලට හිතෙන්න පුළුවන් දැන් අපිට මේ බ්‍රෂ් දෙක විතර තියෙන්නේ මොකද කරන්න, දැන් වෙන ප්‍රශ්න නැද්ද? ඉතින් මේ බ්‍රෂස් කියන එකට ගියාම අපිට පේනවා මෙන්න බ්‍රෂ් ටූල් එකේ මේ බ්‍රෂ් වල තියෙනවා 3ක් විතර තියෙනවා අපිට දීලා. බේසික් එකත් එක්ක 4ක් තියෙනවා. ඉතින් අපි බලමු මෙන්න මේ බ්‍රෂ් එක සිලෙක්ට් කරගන්නවා. මෙන්න මේ බ්‍රෂ් එක ගන්න වම් පැත්තේ මවුස් බටන් එක එකපාරක් ක්ලික් කරනවා. වික්‍රම සිලෙක්ට් වෙනවා. ඉතින් අපි දෙයක් ඇඳගෙන යන්න පුළුවන්. පේන්නේ නැති නම් සයිස් එක පොඩ්ඩක් ලොක් කරන්න. මෙන්න මේ බ්‍රෂ් එකෙන් ඇඳෙන්නේ මේ විදිහට. ඊළඟට අපි මේ බ්‍රෂ් එක දීලා බලනවා. මේ බ්‍රෂ් එකෙන් ඇඳෙන්නේ අන්න ඔය විදිහට. ඊළඟට මේක දම්වැලක් වගේ අමුතුණියක් එකක් තියෙනවා. ඒකෙන් ඇඳලා බලමු. ඒක ඇඳෙන්නේ මෙන්න මේ විදිහට. ඉතින් කාට හරි හිතෙන්න පුළුවන් අපිට දැන් මෙහෙම බ්‍රෂ් මෙච්චරද කරන්න පුළුවන් මේ බ්‍රෂ් ටූල් එක අපිට වෙන වැඩ කරන්න බැරිද කියලා. ඇත්තම කරන්න පුළුවන්. ඒ තමයි අපිට බ්‍රෂ් ටූල් එකක් කස්ටමයිස් කරගන්න පුළුවන්. ඒ කියන්නේ අපි විසින් නිර්මාණය කරගන්න පුළුවන්. ඒක නිර්මාණය කරගන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා. මම දෙක තුනක් කියලා දෙන්නම්. එකක් තමයි මෙන්න මේ හරිය තියෙනවා. ඊක්ලිප්ස් ටූල් එක නැත්නම් රෙක්ටැන්ගල් ටූල් එක මේ පොලිගන් ටූල් එක මේ කැමති ෂේප් එකක් අපි නිර්මාණය කරගන්න පුළුවන්. ඔන්න බලන්න මම ඊක්ලිප්ස් ටූල් එක සිලෙක්ට් කරගන්නවා. සිලෙක්ට් කරගෙන මම මෙන්න මේ වගේ දෙයක් ඇඳගෙන යනවා. මේකේ මැද ඇඳෙන්නේ නැහැ. අපි ඒ හින්දා අපි කරන්න ඕනේ මෙන්න මේ හරිය තියෙන එකේ මේ ඉර තියෙන්නේ. ඒ හරිය කළු පාට අපි අඳිනවා නම් කළු පාට දෙනවා. එතකොට මෙන්න මේ විදිහට මැදත් පාට වෙනවා. මම කලින් වීඩියෝ එක කරා මෙහෙම කොහොමද ඩ්‍රෝවින් කරගන්න මේ විදිහට අඳින්නේ කියලා. තේරෙන්නේ නැත්නම් ඒ වීඩියෝ එක බලන්න. ඉතින් මෙහෙම ඇඳගත්තාන් පස්සේ මේකත් අපිට ඕන නම් පොඩ්ඩක් කස්ටමයිස් කරගන්න පුළුවන්. මෙන්න මෙහෙම මෙයා කරලා Tamanට ඕන විදිහට පොඩ්ඩක් ටිකක් දිග වැඩි කරලා ඕන නම් ඇඳගත්ත හැකි. ඉතින් දැන් මේක වගේ එකක් අපිට තමයි බ්‍රෂ් ටූල් එකට හදන්න යන්නේ. මෙන්න මේ විදිහ එකක්. එහෙම කරගන්න නම් ඔයාලට මං කිව්වා මෙන්න මේ දකුණු පැත්තේ ටූල් එකක් තියෙනවා මේ බ්‍රෂස් කියලා. අන්න ඒක ක්ලික් කරනවා. ඒක ක්ලික් කරාම ඔයාලට එනවා මෙන්න මේ පැත්තේ කොටු වගේ මේ කොටු පෙන්නේ මේ කොටු සලකුණ. අන්න ඒක ගිල එකපාරක් ක්ලික් කරනවා. ඉතින් ක්ලික් කරාම මේ නිව් බ්‍රෂ් කියලා එකක් එනවා. මේ ඩයලොග් බොක්ස් එකක් එන්නේ. ඒකේ නිව් බ්‍රෂ් කියන එක සිලෙක්ට් කරනවා. එහෙම ගියාම මේ හරියේ තියෙනවා බ්‍රෂස් ගොඩක ඒවා වැටෙනවා. ඉතින් ඔයා අතට දෙන්න ඕනේ මේ ආර්ට් බ්‍රෂ් කියන එක. ඒක දීලා ඕකේ කරන්න. එතකොට මෙන්න ඔයාලට පේනවා ස්ක්‍රීන් එක මෙන්න බ්‍රෂ් එක අපේ ඇවිල්ලා මේ හරිනුත් උනන සයිස් එක වෙනස් කරගන්න පුළුවන්. ඉතින් මම මෙහෙම කරලා ඕකේ කියන එක දෙනවා. ඕකේ කියලා දීලා මම මෙන්න මෙහෙම කරලා බ්‍රෂ් එක සිලෙක්ට් කරගෙන මෙන්න අඳිනවා. මම නිර්මාණය කරගත්තු බ්‍රෂ් එක මෙන්න දැන් ඇඳෙනවා. දැන් ඔයාලට තේරෙන්නේ නැති අපි කොහොමද කස්ටමයිස් බ්‍රෂ් එකක් නිර්මාණය කරගන්නේ කියන්නේ අපිට ඕන බ්‍රෂ් එකක් හදාගන්නේ කියලා. ඉතින් තව තියෙන ඕන තරම් බ්‍රෂ් තියෙනවා අපිට හදාගන්න පුළුවන්. මම පෙන්නන්නම්. අපි බ්‍රෂ් එකක් දැන් ලස්සන බ්‍රෂ් එකක් නිර්මාණය කරගමු. පාට පාට බ්‍රෂ් එකක් ඕනේ නැති ඔයාලට. දැන් ඔයාලට මෙන්න මේ විදියට නිර්මාණය කරගමු. මම සයිස් එක පොඩ්ඩක් ලොකු කරලා කළු පාටින් එකක් ඇඳගෙන යනවා. ඉතින් ඊට පස්සේ මම අඳිනවා අය මේ හරියට පාට වෙනස් කරලා නිල් පාටින් එකක්. තව මම මෙතන අඳිනවා
ෆැමිලි පාටින් එක. තමන් මෙතන අඳිනවා ගුරු පාටින් එකක්. ඉතින් තමන් අඳිනවා මෙහෙම තමන්ට කැමති පාටකින් ඇඳ ගන්න පුළුවන්. ඉතින් දැන් මට ඕනේ මෙන්න මේ වගේ බ්‍රෂය. මේ විදිහට ඇඳෙනයක් ඕනේ. ඉතින් එහෙම විදිහට ඇඳෙනයක් හදාගන්න නම් ඔයාට වෙනවා මේ හිස් අවකාශය මත මෙන්න මේ වගේ තැනකට ගිහිල්ලා වම් පැත්තේ මවුස් බටන් එක ඔබාගෙන මෙන්න මේක සිලෙක්ට් කරගන්න. උඩට අරන් ගිහිල්ලා සිලෙක්ට් කරගන්න. ඉතින් සල්ලව දන්නේ නැති වල කරන්න. ඉතින් මෙන්න මෙහෙම ඉරි කැල්ල වගේ පේනවා. ඒ කියන්නේ සිලෙක්ට් වෙලා තියෙන්නේ. අපි ඊට පස්සේ යනවා ආපහු මෙන්න මේ අර කොටු කැල්ල මේ බ්‍රෂ් කින ටූල් එකේ මෙන්න මෙහෙම බ්‍රෂ් කින එකේ මෙන්න මේ කොටු කැල්ල ක්ලික් කරනවා. ක්ලික් කළා නිව් බ්‍රෂ් කියලා ආඩ් බ්‍රෂ් කින කරනවා. එතකොට මෙන්න අපි බ්‍රෂ් එක ඇඳෙන එක නිර්මාණය වෙනවා. අපි ඕකේ දුන්නාම මෙන්න අපේ බ්‍රෂ් එක දැන් සිලෙක්ට්ලා නැහැ තාම. අපි මේ පැත්තේ මේ මෙතන තියෙන මේ අපේ පාට තියෙන බ්‍රෂ් එක තියෙන්නේ. ඒක පේන්නේ නැත්නම් මෙන්න මෙතන එක සැරයක් ක්ලික් කරනවා. ක්ලික් කරලා මේන් අපේ එක අපි එක සිලෙක්ට් කරගන්නවා. ඕකේ දෙනවා. දැන් අපේ එක සිලෙක්ට්ලා තියෙන්නේ. මෙන්න අපිට ඕනේ බ්‍රෂ් එක දැන් ඇඳෙනවා. අපි නිර්මාණය කරගත්තු බ්‍රෂ් එක ඇඳෙනවා. අපිට මේක සයිස් එක ඕනනම් පොඩි කරන්න පුළුවන්. ඒක කරන්න මේ මෙතන තියෙන බ්‍රෂ් එක උඩ ඩබල් ක්ලික් කරන්න. ක්ලික් කරලා මෙන්න මේ එන එකෙන් මෙන්න මෙහෙට අඩු කරගන්න. ඊළඟට අහනවා අපි මේ කලින් නිර්මාණය කරගත්තේ වටත් ඒක අඩු කරලා දාන්න ඕනද කියලා. ඕනේ නැත්තම් ලියු දෙන්න පුළුවන්. ඕනේ නම් ඇප්ලයි ටු දෙන්න පුළුවන්. ඉතින් මම මේ ඕනේ නැහැ කියලා දෙනවා. මෙන්න බ්‍රෂ් එක තුටුණා. දැක්කද දැන් ලස්සන බ්‍රෂ් එකක් ඔයාලට කැමති විදිහට නිර්මාණය කරගන්න පුළුවන් නේද? දැන් බලමු. දැන් අපි මේ වගේ බ්‍රෂ් එකක් නිර්මාණය කරගත්තා. දැන් ඔයාලට වෙනම හැඩයකින් නිර්මාණය කරගන්න ඕනේ. ඉතින් ඔයාලට ඕන නම් නිර්මාණය කරගන්න පුළුවන් මේ පෙන් ටූල් එක හරහා. මේ පෙන් ටූල් එක අපි කැමති එකක් ඇඳ ගන්නවා මෙහෙම. මෙහෙම මොකක් හරි තමන්ට කැමති රූපයක් ඇඳ ගන්න. මම මේ සරලව කියලා දෙන්න ඕනේ තමයි මම මේ නිර්මාණය කරගන්නේ. ඒකට පස්සේ පාට දෙන්න මේ හරි ඩබල් කරලා පාටයක් දෙන්න පුළුවන්. කළු පාට දෙනවා මම. හරි දැන් ඔයාලට ඕනේ මේ විදිය බ්‍රෂ් එකක් ඇඳ ගන්න. ඉතින් ඔයා බහුව යනවා මෙන්න මේ කොටුවට ගියා, නිව් ගියා, ආඩ් බ්‍රෂ් කෙනෙක් ගියා, ඕකේ කරා. මෙන්න ඔයාගේ හැඩය ආවා. ඉතින් අපිට ඕනම විදියකින් මේක සයිස් එක මම වෙනස් කරගත්තා මේ හරියෙන්. ඕනම තාලකට අපිට බ්‍රෂ් එක නිර්මාණය කරගන්න පුළුවන්. දැන් ඔයාලට සරලව තේරෙන්නේ නැති මේ බ්‍රෂ් එකක් කොහොමද නිර්මාණය කරගන්නේ කියලා. දැන් තේරුණාද ඔයාලට? ඔයාලට මේ ගැන වැටහීමක් නැත්නම් කවුරු හරි මට අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. මම ඔයාලට ඕනේ තරම් උදව් කරනවා. ඉතින් දැන් මම මේ වීඩියෝ එක නවත්තන්න. මොකද දැන් ඔයාලට ලොකු අවබෝධයක් එන්නේ නැති බ්‍රෂ් එක ගැන. ඔයාලට ඕනේ හැඩයකින් ඕනේ විදියකට ලස්සන බ්‍රෂ් එකක් නිර්මාණය කරගන්න පුළුවන්. ඉතින් ඔයා හිතනවා නම් ඔයාලට නිර්මාණය කරගන්න ඕනේ ගහක කොළයක් කියලා. ඔයාට පුළුවන් ඒකත් නිර්මාණය කරගන්න. ඉතින් ඔයා ගහක කොළයක් ඇඳගන්න. කොලයක් ඇඳ ගන්න. සරලව මන් නිකන් කොලයක් විතර ඇඳන්නම්. ඒකට මම පාට දෙනවා. ඉතින් මෙන්න මං ගහක කොළයක් නිර්මාණය කරගත්තා. ඉතින් දැන් ඔයාලට ඕනේ මේ වගේ එකක් බ්‍රෂ් එක විදිහට හදන්න. ඉතින් එහෙනම් ඔයාලට මේක මේක සිලෙක්ට් කරගන්නවා. ඒක කරගන්න කොහොමද කියලා ඔයාලට මං කියලා දුන්නා. මෙහෙම ක්ලික් සිලෙක්ට් කරගත්තා. ඊළඟට මෙහෙම මෙතන තියෙන කොටුවකට ගියා, නිව් බ්‍රෂ් දුන්නා, ආඩ් බ්‍රෂ් දුන්නා, ඕකේ දුන්නා. ඕකේ. ඊළඟට මේ බ්‍රෂ් එක සිලෙක්ට් කරා. මේ හරියදි බ්‍රෂ් එක අපි මෙතනින් සිලෙක්ට් කරගැනීමක් කරන්න ඕනේ. මෙහෙම ක්ලික් කරලා ඉතින් අපිට ඕනේ හැඩයකට බ්‍රෂ් එක දෙන්න පුළුවන්. පේනවාද? දැන් අපිට ඕනේ විදියට මේ බ්‍රෂ් එක නිර්මාණය කරගන්න පුළුවන් කැමති පැත්තකට, කැමති හැඩයකට. ඉතින් දැන් ඔයාලට ගොඩක් මේ බ්‍රෂ් ටූල් එක ගැන තේරෙන්නේ නැති. ඉතින් තවත් ඕනනම් තව මේක ගැන කියලා දෙන්නම්. ඔයාලට ඕනේ දේක් කමෙන්ට් කරන්න. මම ඔයාලට ඕනේ වෙලාවක ඕනේ උදව්වක් කරනවා. ඔයාලට අලුත් දේවල් ඉගෙන ගන්න මේ චැනල් එක අනිවාර්යෙන් ගොඩක් ප්‍රයෝජනවත් වේ. ඉතින් ඔයාලට දේක් ඇතුළම ලැබෙනවා නම් මේ චැනල් එකෙන් මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඒක මටත් උදව්වක්. ඉතින් ඔයාලටත් යම්ිත දෙයක් වෙයි. ඉතින් මට කියන්න තියෙන්නේ අපි හොඳ දෙයක් කරමු. මගේ මේ ටියුටෝරියල් ගොඩාක් කියනවා, ගොඩක් වර්ග වලින්. ඉතින් ඒ හැම දෙයක්ම ඔයාලට ඕන නම් බලන්න. මේක ලොකු දෙයක් ඉගෙන ගන්න තියෙනවා හැම පැත්තකින්ම. ඊළඟට මම අනිවාර්යෙන් කරනවා ලෝගෝ ටියුටෝරියල් එකක්. ඒ ලෝගෝ ටියුටෝරියල් එක කරන්නේත් බින්දුවේ ඉඳලා ලෝගෝයක් කියන්නේ මොකද්ද, කොහොමද කරන්න කියලා ඒ ටියුටෝරියල් එකනොත් හම්බෙමු. මේන්ට ඉස්සර ඉලස්ට්‍රේටිව් ටියුටෝරියල් එකත් වෙනම ගේනවා. ඒකිනුත් වල හම්බෙමු. ඉතින් සියලු දෙනාටම සුබ දවසක්. උත්සාහ කරන්න, හොඳ දෙයක් කරන්න පුළුවන්. ඔයාලට තනියම ඉගෙන ගන්න පුළුවන්. මම කම ක්ලාස් එකකට කිසිම දෙයකට ගිහිලා නැහැ. මම තනියම පුරුදුනේ. ඉතින් ඔයාලටත් පුළුවන් මගේ මේ වීඩියෝස් බලලා පුළුවන්, වෙනත් වීඩියෝස් බලලා පුළුවන් ඉගෙන ගන්න. මොනවා හරි දෙයක් තමන්ට සතුටක් ලැබෙයි.
එකෙන් තමන්ට ඇතරම දෙයක් ලබා ගන්නත් පුළුවන් වේ. ඉතින් සියලු දෙනාටම සුබ දවසක්. මම මේ වීඩියෝ එක මෙතන නවත්වනවා. ඊළඟ වීඩියෝ එකදී අපි හම්බෙමු.